පුනරීක්ෂණ අභ්‍යාස බිංදුවක් 10ක් අතර ඔස්තේ සංඛ්‍යා කුලකය 1 විස්තර කිරීමක් ලෙස ලියන්න විස්තර කිරීමක් ලෙස ලියන්න කිව්වහම දැන් මෙතන කුලකය කියන වචනේ තියෙනවා අපි කුලකය කියන වචනේ ලියන්නේ නැහැ සංගල වරහණක් ඇතුලේ ලියනවා විස්තර කිරීමක් ලෙස කිව්වහම කුලකය විස්තර කළා සංගල වරහණක් ඇතුලේ ලියනවා සංගල වරහණ ලියනකොට කුලකය කියන වචනේ ලියන්නේ නැහැ කුලක නම් කිරීමට ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු භාවිතා කරනවා කුලකයක් කියන්නේ පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි සමූහයක් දැන් ලියනවා බිංදුවත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය කියන වචනේ ලියන්නේ නැහැ සංගල වරහණක් ගන්න විස්තර කිරීමක් ලෙස අවයව ලැයිස්තුගත කිරීමෙන් කුලකයකට අයිති දේ කුලකයක අවයව ලෙස හඳුන්වනවා කුලකයක අවයව සංගල වරහණක් තුල ලියා දත ගන්න පුළුවන් බිංදුවක් 10ක් අතර කිව්වහම බිංදුව අයිතිත් නෑ 10 අයිතිත් නෑ ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් ඉතිර නැතුව බෙදෙන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා ඕ මේ ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකෙන් ඉතිර නැතුව බෙදෙන සංඛ්‍යා මේ තියෙන ඔත්තේ සංඛ්‍යා 1 3 අන්න හරි ගරු ඔත්තේ දෙන්න ඕන ඔත්තේ 1 1 3 7 නෑ 1 3 5 7 9 ඕ දෙකෙන් බෙදුවහම එකක් ඉතිරි වෙනවා 1 3 5 7 9 අන්න ඒ කියලා ලියනවා තුන්වෙනි කොටස වෙන් රූප සටහනක දක්වන්න ජෝන් ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් කියන ගණිතඥයා සංවෘත රූපයක් ඇතුලේ කුලකය කවයව ලියා දැක්වුවා 1 3 5 7 9 කුලකයක එක් අවයවයක් ලියා දක්වන්නේ එක් වතාවක් පමණ අපි හිතමු P කියන්නේ මහරගම M A H A R A G A M A මහරගම යන වචනයේ අකුරු M අකුරයි A අකුරයි H අකුරයි R අකුරයි G අකුරයි M අකුරයි N අකුරු නේ G අකුරු P සමානයි M A A H H R ඒ අකුර නැවත ලියන්නේ නැහැ R ලියන G ඒ අකුර ලියලා තියෙන්නේ G ලියන ඉවර ඒ ඔක්කේ මේ රූපයේ සමමිති අක්ෂ කීයක් තියෙනවද එහෙන් බැලුවොත් මේ සමානව කොටස් දෙකකට නවන්න පුළුවන් මෙන්න මේ රේඛාව හරහා නැවුවොත් එහෙනම් සමමිති අක්ෂ ගණන එකයි අපි හිතමු දැන් මෙන්න මේ විදියට භාගයක් දීලා තියෙනවා කිසියම් රූපයක ওই විදියට තියුණා කියලා හිතමු මෙහි ඉතුරු සමමිති මේ තියෙන්නේ සමමිතික රූපයකින් භාගයක් ඉතුරු අර්ධය සම්පූර්ණ කරන්න කිව්වොත් අපි මෙන්න මෙතනවත්තාව ටීචර් හා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරට සමාන දුරක් මේ පැත්තෙන් ලකුණු කරනවා ඒ වගේම මෙන්න මේ දුරට සමාන දුරක් මේ පැත්තෙන් ලකුණු කරනවා ලකුණු කළා රූල තියලා යාතන ඔන්න සම්පූර්ණ කරා රූපය රයිට් පූර්ණ සංඛ්‍යා මත ගණිත කරමු පූර්ණ සංඛ්‍යා සහිත ගණිත කර්ම මුලින්ම වරහන් සහිත ප්‍රකාශන සිදු කරමු දෙවනුව බෙදීම හා ගුණ කිරීම
සිදු කරනවා වමේ සිට දකුණට පසු එකතු කිරීම හා අඩු කිරීම වමේ සිට දකුණට සිදු කරනවා 10 එකතු කිරීම 7 ගුණ කිරීම 9 එකතු කිරීම 3 බෙදීම 4 අඩු කිරීම 5 මුලින්ම වරහන් ඇතුළ සුළු කරනවා 9යි 3යි එකතු කරාම 12යි ගුණ කිරීම බෙදීම 4 අඩු කිරීම 5 දෙවනුව 10 වමේ සිට දකුණට ගුණ කිරීම සහ බෙදීම සිදු කරනවා 10 එහෙම්මම ලියනවා 7 වරක් 12 84 බෙදෙනවා 4 අඩු කරනවා 5 10 එහෙම්මම ලියනවා එකතු කිරීම 84ට 4 ඒවා 8ට 4 වරක් 2යි 4ට 4 ඒවා 1යි අඩු කිරීම 5 10යි 21යි එකතු කරාම 31යි 31න් 5ක් අඩු කරනවා 1න් 5ක් බෑ 11න් 5ක් 6යි මෙතන 2යි ඔන්න හොඳින් 100 බෙදීම 4 ගුණ කිරීම 6 අඩු කිරීම 20 104න් බෙදෙනවා 25යි ගුණ කරනවා 6 අඩු කිරීම 20 6 වරක් 5 30න් බින්දුවයි ඉතුරුයි 3ක් 6 වරක් 2 12යි 3යි 15යි අඩු කිරීම 20 150න් 20ක් අඩු කරාම 130 මෙයාට තේරුන්නේ නැහැලු 4 ගුණ කිරීම 3 අඩු කිරීම 5 එකතු කිරීම 7 ගුණ කිරීම 10 වරක් 3 බෙදීම 2 ඔන්න අපි මේකත් ඔහොම තියමු දැන් ඉස් මෙතෙන් මෙතෙන් එකතු කිරීම දාමු අපි ඉස්සෙල්ලම වරහන සුළු කරනවා ඉස්සෙල්ලම වරහන 3යි 5යි 8යි මේ 4 වරහන ලියනවා එකතු කිරීම 7 ඊළඟට මේ වරහන සුළු කරනවා 10 වරක් 3 30යි බෙදීම 2 දෙවනුව ගුණ කිරීම සහ බෙදීම වමේ සිට දකුණට 4 වරක්කට 32යි එකතු කිරීම 7න් 30 ගුණ කරනවා 7 වරක් බිංදුව බිංදුවයි 7 වරක් 3 21යි බෙදීම 2 32 එහෙමම ලියනවා 210 දෙකෙන් බෙදෙනවා 2 දෙකෙන් බෙදුවහම 1යි 1ට 2 ඒවා නැහැ බිංදුවයි 10ට 2 වරක් 5යි මේ දෙක එකතු කරනවා 2යි 5යි 7යි 3යි බිංදුවයි 3යි මේ එක ඔහොම එකතු කිරීම 10යි ගුණ කිරීම 5යි එකතු කිරීම 6යි බෙදීම 11 බෙදීම 11 අඩු කිරීම 2 මුලින්ම වරහන සුළු කරනවා 5යි 6යි 11යි 7 එකතු කිරීම බෙදීම 11 අඩු කිරීම 2 දෙවනුව වමේ සිට දකුණට ගුණ කිරීම සහ බෙදීම 10 10 11න් ගුණ කරාම 110යි බෙදීම 11 අඩු කිරීම 2 දැන් මේ බෙදීම කරනවා 7 එහෙමමයි 110 11න් බෙදුවහම 10යි අඩු කිරීම 2 10යි 7යි 17යි 17න් 2ක් අඩු කරාම 15යි ලියන එක්තරා රටක දුරකථන ආයතනයක් මගින්
රටක දුරකථන ආයතනයක් මගින් පළමු මිනිත්තුවට රුපියල් 20ක්ද ඊට වැඩි වෙන සෑම මිනිත්තුවකටම ඊට වැඩි වෙන සෑම මිනිත්තුවකටම රුපියල් 3 බැගින්ද අය කරා එතකොට 1 මිනිත්තුවට 20යි ඊට වැඩි වෙන සෑම මිනිත්තුවකටම රුපියල් 3 බැගින් අය කරා මිනිත්තු 12ක ඔව් මිනිත්තු 12ක ඇමතුමකට වැය වෙන මුළු මුදල ඇමතුමකට වැය වෙන මුළු මුදල රුපියල් වලින් දැක්වෙන සංඛ්‍යාත්මක ප්‍රකාශනය දියා ලියා සුළු කරන්න බලමු මිස් කිව්වා වැරදීනේ ඇයි එක මිනිත්තුවකට රුපියල් 20ක්ද ඕ මිනිත්තුවකට පළමු මිනිත්තුවට පුතේ පළමු මිනිත්තුවට රුපියල් 20යි අපි හිතමු ඔන්න එමෙතුමක් එනවා එතකොට පළමු එමෙතුමක් ගන්නෝ පළමු මිනිත්තුවකට රුපියල් 20යි ඒ මොකද ඒ පළමු මිනිත්තුවට වැඩි එහෙම තමයි ඒ රටේ ආයතන විදිය ඒ තරහ රට හොඳේ පළමු මිනිත්තුවට රුපියල් 20යි ඊට වැඩි වෙන මිනිත්තුවකට රුපියල් 3 බැගින් අපි හිතමු දැන් මිනිත්තු 2යි කියලා එතකොට පළමු මිනිත්තුවට 20යි දෙවෙනි 23 දැන් ඔය දුරකථන ඇමතුමේ මිනිත්තු කීයක් තියෙනවෙ මිනිත්තු කීයක් ඇමතුමත් දරන් තියෙන්නේ 12ක පළමු මිනිත්තුවට රුපියල් 20යි ඉතුරු මිනිත්තු ගණන බලන්න 12න් එකක් අඩු කරනවා අන්න එතකොට දැන් පළමු මෙයා අරගෙන තියෙන ඇමතුම මිනිත්තු 12ක් එකක්නේ පළමු මිනිත්තුවට 20යි ඉතුරු මිනිත්තු ගණන බලන්න 12න් එකක් අඩු කරා එකකට රුපියල් 3 බැගින් 3න් ගුණ කරන්න එතකොට වැය වෙන මුදල දුරකථන ගාස්තුව සමානයි පළමු මිනිත්තුවට 20යි ඉතුරු මිනිත්තු ගණන බලන්න ඔක්කොම මිනිත්තුව 12න් එකක් අඩු කරා 3න් ගුණ කරා 20 එකතු කිරීම 3 වරක් 12න් එකක් අඩු කරාම 11යි 20 එකතු කිරීම 11 වරක් 3 33 53යි රුපියල් මේ 20 එකක් අඩු කරේ ඇයි දැන් පළමු මිනිත්තුවට රුපියල් 20යිනේ තුන ගුණ කිරීම 12 අඩු කිරීම 1 යන ඉලක්කම යන සංඛ්‍යාව 4න් බෙදේ යන සංඛ්‍යාව 4න් බෙදේ 6න්ද බෙදේ හිස්කොටුවට ගැලපෙන ඉලක්කම සොයන්න
හතරෙන් බෙදිනවා නම් අග ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාව හතරෙන් බෙදෙන්න ඕන. හිස් කොටුවට ගැලපෙන ඉලක්කම. දැන් සාමාන්‍යයෙන් හින්දු අරාබි සංඛ්‍යාංකන ක්‍රමයේ ඔය සංඛ්‍යාංක ටික තමයි තියෙන්නේ. හතරෙන් බෙදෙනවා නම් අග ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාව හතරෙන් බෙදෙන්න ඕන. එතකොට බිංදුව තියුණොත් 0.6 හතරෙන් බෙදෙන්නේ නැහැ. එක තිබුණොත් 16 හතරෙන් බෙදෙනවා. තුන තිබුණොත් 36. හතර වරක් නම් 36. හරි. දෙක තිබුණාට බෙදෙන්නේ නැහැ 26. හතර තිබුණොත් 46 හතරෙන් බෙදෙන්නේ නැහැ. පහ තිබුණොත් බෙදෙනවා. හය තිබුණොත් 66 බෙදෙන්නේ නැහැ. 76 තිබුණොත් හතර වරක් එක 4යි 3යි 3ක් 36ට හතර වරක් 9යි. 76 හතරෙන් බෙදෙනවා. 8 තිබුණොත් 86 හතරෙන් බෙදෙන්නේ නැහැ. 9 තිබුණොත් 96 හතරෙන් බෙදෙනවා. ඒ වගේම 6ෙන්ද බෙදේ. 6ෙන්ද බෙදේ. බලමු දැන් 6ෙන් බෙදුණොත් එහෙනම් ඉලක්කම් දැර්ශකය 1 තියුණොත් 6ෙන් බෙදෙනවා නම් 2 සහ 3 දෙකෙන්ම බෙදෙන්න ඕන. කොහොමත් මේ 6 ඉරට්ට නිසා දෙකෙන් බෙදෙනවා. ඒ වගේම ඉලක්කම් දැර්ශකය 3ෙන් බෙදෙන්න නම් ඉලක්කම් දැර්ශකය 3 6 9 වෙන්න ඕන. 1 දැම්මොත් එහෙම 6යි 2යි 8යි 1යි 9යි 6යි 15යි. 1යි 5යි 6යි. එහෙනම් මෙතෙන්ට 1 එන්න පුළුවන්. 3 ආවොත් 6යි 2යි 8යි 6යි 14යි 3යි 17යි. 1යි 7යි 8යි. 3 වෙන්න බෑ. 5 ආවොත් දැන් 6යි 2යි 8යි 6යි 14යි 5යි 19යි. 1යි 9යි 10යි ඒක එන්නත් බෑ. 14යි 7යි 14යි 7යි 21යි. 2යි 1යි 3යි. එහෙමනම් 7 වෙන්නත් පුළුවන්. 14යි 9යි 23යි. 2යි 3යි 5යි. 5 වෙන්න බෑ. එහෙමනම් හිස් කොටුවට එන්නේ 1 සහ 24 32 සහ 48 හි 1 මහාම පොදු සාධකය 2 කුඩාම පොදු ගුණාකාරය සොයන්න. මහා පොදු සාධකය හොයමු. අකිල ලේසි මෙහෙම 24 බෙදෙන ප්‍රථමක සාධක මන දෙවරක් 12යි දෙවරක් 6යි දෙවරක් 3යි 3 වරක් 1යි. අපි ලියනවා 24 සමානයි 2වා 3යි 3වා 1යි 32 දෙවරක් 1 2 1ක් ඉතුරුයි 12ට දෙවරක් 6යි දෙවරක් 8යි දෙවරක් 4යි දෙවරක් 2යි දෙවරක් 1යි 1 2 3 4 5 හරි හරි මේ අපි මහා පොදු සාධකය හොයන්න යන්නේ 48 දෙකෙන් බෙදෙන දෙවරක් 2 4යි දෙවරක් 4 8යි ආයෙත් මේක දෙවරක් 12 දෙවරක් 6යි දෙවරක් 3 3 වරක් 1යි 1 2 3 4 48ට 1යි 2යි 3යි 4යි 3ේවා 1යි මහාම පොදු සාධකය මේ තුනටම දෙක පොදු. මේ තුනටම දෙක පොදු. මේ තුනටම දෙක පොදු. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. මේ සංඛ්‍යා තුනම බෙදෙන ලොකුම ඉලක්කම 8. ඊළඟට අපි බලමු කුඩාම පොදු ගුණාකාරය. මේ විදියට හොයන්නත් පුළුවන්. දැන් මෙතන මේ විදියට හෙව්වොත් මෙතන 2 3යි. 2 5ක් තියෙනවා. මෙතන 2 4යි. කුඩාම පොදු ගුණාකාරය 2 5 ලියන.
වැඩිම දෙක ඒව ගණන ගන්නේ 3යි 4යි 5 ඊළඟට 3 ඒව 1යි මෙතන මෙතනත් 1 3 මොකද මම මේක 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 ඒව 2ක් 32යි 32 ඒව 3ක් 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 96යි අපි දැන් 24 32 48 ප්‍රථමක සංඛ්‍යා මගින් බෙදෙන දෙකෙන් බෙදෙන දෙවරක් 12යි 3ට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි 8ට දෙවරක් 2 4ට දෙවරක් 2යි 8ට දෙවරක් 4යි නැවතත් දෙකෙන් බෙදෙන දෙවරක් 6යි 16ට දෙවරක් 8යි 24ට දෙවරක් 12යි නැවතත් දෙකෙන් බෙදෙන දෙවරක් 3යි දෙවරක් 4යි දෙවරක් 6 12යි නැවතත් දෙකෙන් බෙදෙන 3යි 4ට දෙවරක් 2යි 6ට දෙවරක් 3යි නැවතත් දෙකෙන් බෙදෙන 3 බෙදෙන්නේ නැහැ 2ට 2 ඒව 1යි 3යි 3ෙන් බෙදෙන 1යි 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 කුඩාම පොදු ගුණාකාරය කුපොගු යකින් ලියන්න හොඳේ සමානයි මෙතන 2 2 2 2 2 ගුණ කිරීම 3 දෙවරක් 2 4යි 4වරක් 2 8යි 16යි 32යි 32 3 දැන් මෙන්න මේ ඉලක්කන් ටික ඔක්කොම ගුණ කරනවා 2 ගුණ කිරීම 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 3 දෙවරක් 2 4යි 4වරක් 2 8යි 8වරක් 2 16යි 16 වරක් 2 32යි 32 3 3වරක් 2 6යි 3වරක් 3 9යි 96යි මිස් මම මිස් කරන්න සාධක අපි මේ 24 ලියමු සංඛ්‍යා දෙකක ගුණිතයක් විදියට එක් වරක් 24 ඔයිලයි ඒ වගේම 24 දෙකෙන් බෙදෙනවා දෙවරක් 12 24 3ෙන් බෙදෙනවා 3 වරක් 8 24 4ෙන් බෙදෙනවා 4 වරක් 6 24 හි සාධක 24 හි ඕ 24 හි සාධක සාධක කිව්වහම මෙන්න මේවා 1 2 3 4 6 8 12 24 මේ සාධක අතරින් ප්‍රථමක සාධක වෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව වෙනේවා 2යි 3යි ප්‍රථමක සාධක මිස් අර පිළිවෙලට ලියන්න ඕනද ඒ කියන්නේ 1 2 අටුවක වෙනම් වැඩියකටද ලියන්න ඕන ඕන විදියකට ලිව්වට කමන්නේ නැද්ද අර 1 2 3 4 5 පිළිවෙලට ලිව්වහම ඉතින් හොඳයි කොහොම ලිව්වත් ලකුණු හම්බෙනවා ඒ අවුදන්නේ මං ප්‍රථමක සාධක 2යි 3යි ඕන සාධක ආරෝහණ පටිපාටියට ලියන්න කිව්වොත් නම් ඒ විදියට වැඩි වෙන පිළිවෙලට ලියන්න